ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද දිවයිනපුරා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ වුණා. ඊට සහාය පළ කරමින් සෑම ප්‍රදේශයකම කඩසාප්පු වසා දමා කළුකොඩි ඔසවා තිබෙන අයුරු දක්නට ලැබුණා. මෙම වැඩවර්ජනයට සහභාගී වන ලෙසට බල කරන පුද්ගලයින් තරෙහිව අපරාධ නීති අනුව කටයුතු කරන බවයි පොලිසිය මේ අතර ප්‍රකාශ කළේ. 1980 ජූලි වර්ජනයට පසු රටම අඳුරු කළ වර්ජනය අද පැවැත්තුණා. කොහොමත් මේ වන විට ආණ්ඩුව රටම අඳුරු කරලා අවසන්. රට පුරාම තෙල් පොලිම්, ගෑස් පොලිම්, පැය ගණන් දිනෙන් දින විදුලි කප්පාදුව, ඒ මදිවට අහස උසට යන බඩු මිල, කන්න නැතුව හිටියත් බෙහෙත් නැතුව ජීවත් වෙන්න අපිට බෑ. ඒත් දැන් රටේ ඖෂධත් හිඟයි. මේ පීඩාවන් දරාගන්න බැරි වුණ තැන ජනතාව අද පාරට බැස්සා. ඒ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරමින් රට පුරාම අද කඩසාප්පු වසා දමා කළු කොඩි ඔසවා තිබුණේ මෙලෙසින්. පක්ෂ ආගම් ભેදයක් නැතිව මේ පීඩිත ආණ්ඩුව පළවා හැරීමට ජනතාව විරෝධතාවයෙන් නිරත වුණා. විරෝධතාවයක් හේතුවෙන් දඹුල්ල ඒ නවය මාර්ගය අද පැයක පමණ කාලයක් සම්පූර්ණයෙන් වසා දැමුණා. කඩුනායක ආයෝජන කලාපයේද පිවිසෙන මාර්ගයේද අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වීමටයි විරෝධතාකරුවන් කටයුතු කළේ. දිවයිනේ ප්‍රදේශ කිහිපයක ප්‍රධාන නගරවල මාර්ග අවහිර කරමින් විරෝධතා පැවැත්වීමට උද්ඝෝෂකීන් කටයුතු කළා.
රටතුල පවතින ඖෂධ හිඟයට විසඳුම් ඉල්ලමින් හා වත්මන් රජයට විරෝධය පළ කරමින් අද සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයින් එළියට බැස්සා. වර්ජිනේට සහාය පළ කරමින් අද පෞද්ගලික බස් රථද ධාවනයෙන් එවත් වුණා. දුම්රිය ධාවනය වන බව ඊයේ ප්‍රකාශ කළත් දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජිනේට සහාය පළ කිරීමත් සමග දුම්රිය අද නිසි ආකාරයෙන් ධාවනය වුණේ නැහැ. මේ අතර කටුනායක ගුවන්තොටුපළ ඇතුළු සියලු ගුවන්තොටුපළවල ප්‍රභූ පන්තිවල හා විශේෂ සත්කාර මගින් සදහවන රාජකාරී කටයුතු වලින් ඉවත් වන බවයි ආගමන විගමන නිලධාරීන් ප්‍රකාශ කළේ. ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ට ගුවන්තොටුපළ තුල VIP පහසුකම් හිමි නොවනු ඇතේ. අද දින පැවැත්වෙන මෙම දීපව්‍යාප්ත විරෝධතාවයට සහභාගී වන ලෙස බලකරන පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය අනුව කටයුතු කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඕනෑම කෙනෙකුට සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට අයිතියක් තිබෙනවා ඒ වගේම හැකියාවක් තිබෙනවා අපගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි ව්‍යවස්ථාවෙන් භාෂණේ ප්‍රකාශනයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කර තිබෙනවා කෙසේ වෙතත් ඊට පරිබාහිරව යම් කෙනෙක් ප්‍රචණ්ඩකාරී කලහකාරී කරදරකාරී ලෙස හැසිරීමක් සිදු කරන්නේ නම් එවැනි අවස්ථාවකදී නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසියට සිදු වෙනවා මේ අතර හර්තාල් ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකීන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට පසුගිය තුන්වනදා ජනාධිපති මාධ්‍යංශයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් මුහුණුපොත ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. ජනාධිපති කාර්යාලය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හෝ මෙවැනි දැනුම් දීමක් සිදු කර නැති අතර මෙම අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් මේ වන විටත් අදාළ අංශ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.